අයිබෝවන් ශ්‍රී ලංකාවේ වනාන්තර විනාශය පිළිබඳව මේ දිනවල බොහෝ දෙනාගේ අවධානය යොමු තිබෙනවා. මෙලෙස වනාන්තර සහ කැලෑ විනාශ කරන ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩි නීති රීති පියවර ගන්නා බව පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවා. එතුමා විභව ප්‍රකාශ කළේ ආසියා ශාන්තිකර වනාන්තර කොමිසමේ 27 වන සැසිවාරය අන්තමේ. අද සම්පූර්ණ කතාවෙන් අපි අවධානය යොමු කරන්නේ එම කතාව වෙතයි. ආසියා ශාන්තිකර වනාන්තර සමුළුව කොමිසම 27 වන අවස්ථාවට පවත්වන සමුළුව අපේ රටේ එක් වෙමින් ජාතික වශයෙන් වගේම අන්තර්ජාතික වශයෙන් උන්මහත් මානව සමාජයේ ප්‍රමුඛ සියලු ලෝක සත්ත්වයා වෙත සියලු ජීවීන් වෙත ඉතාමත් ඉහළ වගකීමක් සහ යුතුකමක් ඉටු කිරීම සඳහා යුගයේ කාර්යභාරයක් ඉටු කිරීමේ වැදගත් අවස්ථාවක් විදිහටයි මේ වැදගත් සම්භාවනීය සමුළුවම දකින්නේ. මේ සමුළුවට සහභාගී වන ලෝකයේ රටවල් 34කට වැඩි රටවල නියෝජිතයින්ට ඒ වගේම පෙර කී පරිදි වන සංරක්ෂණය පිළිබඳව පරිසර සංරක්ෂණය පිළිබඳව වැදගත්කමක් දක්වන උනන්දුවක් දක්වන වගකීමක් තිබෙන මේ සහභාගී වන ජාත්‍යන්තර සංවිධාන නියමිතින් ඇතුළු ඒ සියලු දෙනාට මම ශ්‍රී ලංකා රජයේ සහ ජනතාව වෙනුවෙන් මගේ ගෞරවනීය ස්තුතිය මා පුද කරනවා. ඒ වගේම මමත් ඔබ සියලු දෙනා ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. වන සංරක්ෂණය පිළිබඳව වන ඝනත්වය පිළිබඳව ඒ වගේම වන විනාශයන් පිළිබඳව ස්වාභාවික සම්පත් ආරක්ෂාව පිළිබඳව ස්වාභාවික සම්පත්ති අගයන් පිළිබඳව ඇගයීම් පිළිබඳව අපි අද කවුරුත් ජාතික වශයෙන් වගේම අන්තර්ජාතික වශයෙන් උණුවහත් ලෝක ප්‍රජාවගේ අවධානය වෙනදාට වඩා වැඩිපුර එක් වී තිබෙන අවස්ථාවක්. අපේ වන සංරක්ෂණ ජනරාල් සත්‍රසිංහ මහත්මයා පැහැදිලි කළා වගේ 2016 වසරේ ෆ්‍රාන්සියේ පැරිසී පැවති එක්සත් ජාතීන්ගේ කාලගුණ සහ දේශීය පර්යාස සමුළුවේදී එයටම සහභාගී වුණා වගේම එහිදී ගත් තීන්දුව තීරණ එකඟතාවයන් ක්‍රියාත්මක කිරීම සඳහා එම ප්‍රකාශනයට මුලින්ම අසංකල රටක් අපේ රට ශ්‍රී ලංකාව. ඊට මාස කීපයකට පසුව පැරිස් සමුළුවේ නිව්යෝර්ක් සමුළුවට ප්‍රකාශනය අසංකිරීම සඳහා මා වෙනුවෙන් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සහභාගී වෙලා අසංකලේ ගරු සුසිල් ප්‍රේමදයන් අමාත්‍යතුමා. ඒ වගේම මේ වසරේ එක්සත් ජාතීන්ගේ සමුළුව නිව්යෝර්කේ පැවති අවස්ථාවේ මගේ කතාවේදී මම පැහැදිලිව සඳහන් කළා පැරිස් සමුළුවේ එකඟතාවයන් ක්‍රියාත්මක කිරීමට ඉතාමත් දැඩි ලෙස ශ්‍රී ලංකා රජය බැඳී සිටිනා වගේම පැරිස් සමුළුවේ එකඟතාවයන් ප්‍රඥප්තියෙන් ගිවිසුම් අපි අන්තර්ජාතික වශයෙන් ඊට දෙන සහයෝගය වගේම අපි ශ්‍රී ලංකා රජය ඒ ක්‍රියාත්මක කිරීම සඳහා සම්මිතම කටයුතු කරන බව. එහි එක් ව්‍යාපෘතියක් එක් වැඩසටහනක් විදිහට තමයි අපේ රටේ නීල හරිත යුගයක් වැඩසටහන ආරම්භ කළේ. අපේ මුළු රටම අපේ මුළු මාතෘ භූමියම දසකොළ වනාන්තරවලින් වැඩි වන ඝනත්වයකින් පෝසත් කිරීම සඳහා වන සංරක්ෂණය සඳහා ඒ වගේම ඊට අදාළව අපි ආරම්භ කළ ජාතික වන රෝපා වැඩසටහන පැල සිටිවි මේ වන විට ඉතාමත් ක්‍රියාශීලීව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අපි ජාත්‍යන්තර ප්‍රඥප්තියන් වගේම ජාතික වශයෙන් මේ සඳහා දී තිබෙන
ප්‍රමුඛත්වයේ අපේ රජය ඉතාමත් ඉහළ කැපවීමකින් මේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. මම අපේ රටේ වනාන්තර ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් යුද නාවික ගුවන් ත්‍රිවිධ හමුදාව පසුගිය වසරේ සිට යොදවා තිබෙනවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ සඳහා ඉටු කරන වගකීමට අවශ්‍ය සහයෝගය ලබා දීමට ඉන් එහා රජයක් විදිහට ඒ වගකීම ඉටු කිරීමට වනාන්තර ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාව මම යොදවා තිබෙනවා පොලිසියත් සමග. නාවික හමුදාවට මම උපදෙස් දී තිබෙනවා අපි දූපත් රාජ්‍යයක් විදිහට අපේ රටේ මුහුදෙන් අපේ ගස් වනාන්තර කපලා ජාවාරම්කාරීන් ව්‍යාපාරිකයින් පිට කරනවා නම් ඒවා අත්අඩංගුවට ගැනීම අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ගයට පොලිසිය සමග එක්ව කටයුතු කරන්න නාවික හමුදාව පැය 24 මේ සඳහා කටයුතු කරනවා. එවැගේම යුද හමුදාවට උපදෙස් දීලා තිබෙනවා පොලිසිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමග වන විනාශයන් කරනවා නම් ඒවා සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන්න. ගුවන් හමුදාවට උපදෙස් දීලා තිබෙනවා චන්ද්‍රිකා සැටලයිට් වගේ රටේ සෑම ප්‍රදේශයක්ම වනාන්තර ප්‍රදේශ විමර්ශනය කිරීම කරනවා වගේම සතියකට සැරයක් අපි ගුවන් යානා වගේ හෙලිකොප්ටර් වලින් අපේ රටේ වනාන්තර තියෙන ප්‍රදේශ අධීක්ෂණය කරනවා විමර්ශනය කරනවා වන විනාශයන් සිදු කරනවාද කියන එක. ඒ වගේම ගුවන් හමුදාව සහ අනෙකුත් ආයතන සති දෙකකට වරක් මට වාර්තාවක් සපයනවා වනාන්තරයේ යම්කිසි ප්‍රදේශයක විනාශ වෙනවා. ඒ අනුව ඒ වාර්තා පදනම් කරගෙන පොලිසිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ ආයතන අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට උපදෙස් දීලා තිබෙනවා. අපි වනරෝපා වැඩසටහන යටතේ සෑම පාසල් දරුවෙකුටම සෑම පුරවැසියෙක්ම සෑම රාජ්‍ය සේවකයෙක්ම පෞද්ගලික ආයතන ව්‍යාපාරික ආයතන මේ වනරෝපා වැඩසටහනට එක්වන්න අපි සැලසුම් කළා. ඒ අනුව ක්‍රියාත්මක වෙනවා. මේ රටේ සිටින පාසල් දරුවන් 43 ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවට අධ්‍යාපන අමාත්‍යාංශය හරහා උපදෙස් දීලා තිබෙනවා මේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න. ඒ වගේම මේ සඳහා උනන්දුවක් ඇති කරන්න කුඩා දරුවන්ට ඒ සිටවන පැලයට තමාගේ දරුවාගේ නම දාලා ඒ පැලය රැක ගන්න බලා ගන්න පෝෂණය කරන්න උපදෙස් දීලා තිබෙනවා. අපි දරුවන්ට උපදෙස් දීලා තිබෙන්නේ ඒ පැලයට තිබෙන විද්‍යාත්මක නම් ජීව විද්‍යාත්මක නමට වඩා ඒ පැලයට තමාගේ නම දාලා ඒ පැලය පෝෂණය කරන්න ආරක්ෂා කරන්න. ඒ තුළ කුඩා දරුවන්ට උනන්දුවක් ඇති වෙනවා. මෙවැනි වැඩසටහන් රාශියක් අපි දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන වගේම වනය විනාශ කරන කැලෑ විනාශ කරන ජාවාරම්කාර ව්‍යාපාරිකයින්ට විරුද්ධව දැඩි නීති රීති ක්‍රියාත්මක කරනවා. මේ වැදගත් සමුළුව නියෝජනය කරනවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින්. ඒ නියෝජිතයින්ට වගේම මම ඉල්ලීමක් කරනවා ලෝකයේ සෑම රටකම මුල්‍යාධාර දෙන මුල්‍ය පහසුකම් දෙන අන්තර්ජාතික වශයෙන් ආර්ථික කළමනාකරණය සඳහා ජාතික වශයෙන් රටවල් වලට උපදෙස් දෙන මුල්‍ය ආයතන රාශියක් අපි දන්නවා. ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ජයිකා, කොයිකා මෙවැනි ආයතන රාශියක් තිබෙනවා. ලෝකයේ රටවල් වලට මුල්‍යාධාර දීමේදී ආර්ථික ආධාර දීමේදී ඒ රටවල් වල වන ඝනත්වය වර්ධනය කිරීම සම්බන්ධයෙන් වන සංරක්ෂණය සම්බන්ධයෙන් ඒ පිළිබඳව යම් අවශ්‍ය තොරතුරු ලබාගෙන එහිදී මුල්‍යාධාර දීමේදී වන ඝනත්වය වර්ධනය කරන රටවල් වලට
වැඩි සහයෝගයක් ක්‍රියාත්මක කිරීමේ උනන්දුවක් ඇති කරන ජාත්‍යන්තර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. වනාන්තරය ආරක්ෂා නොකරනවා නම් වන ඝනත්වය වේගෙන් අඩු වෙනවා නම් පරිසර සංරක්ෂණයට උනන්දුවක් දක්වන්නේ නැතිනම් ඒ රටවල් වලට මුල්‍යාධාර දීමේදී ජාත්‍යන්තර මුල්‍ය ආයතන ඒ පිළිබඳව සැලකිලිමත් වෙනවා නම් මා විශ්වාස කරනවා ලෝකයේ සෑම රටක්ම දැනට වඩා මේ පිළිබඳව උනන්දුවක් දක්වයි කියලා. අපිට ප්‍රධාන වශයෙන්ම පරිසර සංරක්ෂණය ඒ වගේම වනාන්තර ආරක්ෂාව මේ පිළිබඳව අදාළ විශේෂයන් පිළිබඳව අවධානය යොමු කිරීමේදී විද්‍යාඥයින් විද්වතුන් විශේෂඥයින් පර්යේෂණ ආයතන ඒ සියල්ලම ඉටු කරන වගකීම සහ මඟ පෙන්වීම සාමාන්‍ය පොදු ජනතාවට ඉතාමත් සරල ලෙස උපදෙස් දීම සහ මඟ පෙන්වීම අවශ්‍ය වෙනවා. මේ වනාන්තර ආරක්ෂා කිරීමේදී ප්‍රමුඛ කාර්ය ඉෂ්ට කරන්නට ඒ වගේම අපිට මේ අදාළ ශේෂ්ත්‍රයන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර කටයුතු කරන රාජ්‍ය ආයතන වලට විශේෂ පහසුකම් දීම වරප්‍රසාද දීම අපිට කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ අනුව විශ්වාස කරනවා අපි රජයක් විදිහට අපේ වගකීම් සහ යුතුකම් ඉටු කිරීම ඉතාමත් අත්‍යවශ්‍යයි. මේ සඳහා ප්‍රමුඛතාවය දීම ඉතාමත් වැදගත් කියන එක අද කිසිම කාලයක නොදකින විදිහට ලෝකේ ඔබ අප කවුරුත් දකිනවා. සෑම රටකම ඉතාමත් බරපතල ලෙස කාලමුණික සහ දේශමුණික විපර්යාස ලැව්ගිනි නායය භූමිකම්පා සුලිසුලන් ගම්වතුර මේ තත්ත්වයන් මේ කාලය තුළ අපි මාධ්‍ය තුළ දකිනවා කිසිම කාලයක අපි නොදැක්ක විදිහට අපේ ජීවිත කාලය මේ වනාන්තර විනාශ කිරීම සහ පරිසර විනාශයන් තුළ ඇතිවන ප්‍රතිඵලය ගෝලීය උෂ්ණත්වයේ බලපෑම මේ කියන කරුණු පදනම් කරගෙන මිනිසා පමණක් නොව සියලු සත්වයන් සියලු ජීවීන්ට අද පරිසරය බරපතල අභියෝගයක් වී තිබෙනවා. අද අපේ රටේ එක් පැත්තක විශාල වශයෙන් ගම් වතුරක් දැන් අවුරුදු එකමාරකට වැඩි කාලයක් ඉතා දැඩි බරපතල නියඟයක් පවතින බව අපි දන්නවා. අද අපේ රටේ පවුල් ලක්ෂ 8කට දැන් මාස 3ක සිට රජයේ ආහාර දෙනවා නියඟය නිසා. ඒ තත්ත්වය අපිට පමණක් නොව අපි දකිනවා අපේ කලාපය තුළ දෙවෙන අනෙක් රටවල් ගණනාවකට මේ කාලතුනික දේශූනික තත්ත්වය බලපාන තිබෙනවා. ඒ නිසා මම ඉතාමත් සතුටු වෙනවා මුළුමනත් මානව සමාජයට වගේම අපිට ලෝකයේ සෑම ශිෂ්‍යයකටම ඉතාමත් වැදගත්කමක් බලපෑමක් ඇතිවන මේ වනාන්තර පිළිබඳව සමුළුව කොමිසම ආසියා ශාන්තික 27 වන අවස්ථාව අපේ රටේ පවත්වන අවස්ථාව ඔබ සමග එක්වන්නට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙමි. දින 4ක් 5ක් මෙහිදී සාකච්ඡා කරමින් සංවාද කරමින් අදහස් බෙදා හදා ගැනීමෙන් සහභාගී සිටින සියලුම රටවල් පැමිණි අවස්ථාවට වඩා ඔබ මෙහිදී පිටව යන විට තව වඩා මේ ශ්‍රේෂ්ඨය පිළිබඳව වැඩි දැනුමක් ඇතුව ගොස් අපි සෑම කෙනෙක්ම අපේ වගකීම ඉටු කරන්නට සියලු දෙනාම කටයුතු කළ යුතු වෙනවා. ඒ නිසා මම මේ සමුළුවට ඔබ සෑම දෙනෙකුටම සුභපතනවා ආශිර්වාද කරනවා ස්තුතිවන්ත වෙනවා. මේ සමුළුවේ කටයුතු සියලු ආකාරයෙන්ම සාර්ථක වේවා කියලා ඔබ සියලු දෙනාටම ස්තුතියි. අදට සම්පූර්ණ කතාව අවසන්. ඔබට සුබ රාත්‍රියක්.